තින අයහපත් කාලගුණ තත්වේ හමුවේ ඇල්ල වැල්ලවාය මාර්ගයට පස්කන්දක් සමඟ ගල් කඩා වැටී තිබෙනවා. ඒහේතුවෙන් මාර්ගයේක් මන්තීරුවක් වසා දැමුණා. ජීවිත හෝ දේපල්හානි කිසිවක් වාර්තා වී න හැ. ද කලමනා කරන මධ්‍යස්ථනයේ දැනුම්දී ඇත්තේ මෙවන විට ඇල්ලවැල්ලවාය මාර්ගය යතා තත්වේයට පත්කර ඇති බවයි. පවතින වැසි සහිතකාලගුණ තත්ත්වත් සමඟ යේ පසරුවේ රන් සෑගොඩමීපා විට ප්‍රදේශයේ නිවසක තාපයක් කඩා වැටීතිබෙනවා. තාපපය කඩා වැටිමින් කිසිවෙකුටත් හානියක් සිදුවී හැ. ද පෙරවරයේ සිටම දක්ෂිණ අධිවගී මාර්ගයේ ද වර්ා සහිත කාලගුණ තත්ත්වයක් පැබතුනේ මෙයකාරෙන්. ඇදැලෙන අධික වර්ෂාපතනයක්ත් සමඟ භගවන්තලාව ප්‍රදේශයේ පහත්බිම් සහ මාර්ග රැසක් ජලෙන්ඥට වීතිබෙනවා. ඒ කෙසල් ගමුවය පිටාර ගැලීමෙනුයි. එම නිසා රතවාහන ගමනාගමනේට ද බාදා එල්ලවීතිබෙනවා. කාසල් ්‍රී ජලාශයේ ජලමටටම පිටාරමටමට අසන්න බවද වාර්තාාවනවා. වර්ෂා සහිත කාලගුණ තත්ත්වත් සමඟ පුත්තලම දිිස්ත්‍රික්කයේ පහත්බිම් සහ මාර්ග රැසක් ජලෙන්යටට වීතිබෙනවා. ඒහේතුවෙන් රතවාහන ගමනාගමනට බාදා එල්ලවී ඇති බවයි වාර්තාාවන්නේ. මේතිනවල ඇදහලෙන අධික වර්ෂාවත් සමඟ ඌ පරණගම ප්‍රදේශයේ එලවලු වගාබිම් බ්‍රැසකට දැඩි හානිසිදුව තිබෙනවා. එමනිසා ගොවින් දැඩි අපහසුතාවේකට පත්ව ඇති බව වාර්තා වනවා. මේ අතර නිල්වලාගඟ සහ අත්තන ගළුවය පිටාර් මට්ටමේ පවතින බව වාරිමාර්ග දෙපර්තමේන්තුව නිවේතනය කරතිබෙනවා. ලගු ්‍යා දෙපාර්තිමේන්තුව පසන්නේ අදදිනේ දිවේනේ පලත්කිහි පේකටම තද වැසි ඇතිවේහැකි බවයි. දිවනේ අදදිනේගත්තමත් දිවන පුරාම සන්ධ්‍යාකාලි හෝර ආර්ටිකාලි, හ ිලුණන් සහිත වැස්තත්්‍යයන් නිර්මාණයෙනවා තරමක තදවෙසි අද අභේක්ෂ කරන්නේ බස්නාහිර සබරගමු දකුණ මධ්‍යමගේ පලාාත්තුවල සහර ස්ථානලට මිලිබීට පනහත් හඇත්තැ පහත් අතර මට මේ ර්ශාපතන ලැබීමි හකවන් තියෙනවා. මෙ අතර පවතිනා අයහපත් කාල්ගුණ තත්වය හමුවේ. පුදගලයින් අටදහස් තුන්සේ විසි අට දෙනෙකු. පීඩ අපට පත්ව ඇති බව අපදා කළමනා කරන මධ්‍යස්ථානය පවසනවා. ඒසාන දික මෝසම පිළිබඳ අනාවකි විශ්ලේෂණය කිරීම සඳහා විසි අ අපවෙනි මොන්සූන් කතිකාව ඒයේ දින පැවැත්වනා. ඒ කාලගුණ විද්‍යා දෙපර්තිමේන්තුේදී. කාලගුණ අනාවකි පිළිබඳ අවධානෙන් සිටින ආයතන හතලයක් පමණ මේ සඳහා එක්ව සිටියා. රාලෝ සිදුවන් උනුසුූපුව තැනකණඩ සිහතියව ිය චනල එකදම සබස්ක්‍රයිබ් කරන්නා.